සත්වපාලනය ඇතුළු ව්‍යාපාර බෙදබැටීම වැනි විවිධ හේතු නිසා ආර්ථික ගැටලුවලට ලක්වුණු ග්‍රාමීය ජනතාව විශාල පිරිසක් හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරාගන්නේ විධිමත් මූල්‍ය ආයතනවලින් නෙවෙයි. ඒකට විවිධ හේතු බලපාන බව විද්වතුන්ගේ අදහසයි. නමුත් මේ ජනතාව අවිධිමත් ලෙස ශුද්ධ මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමෙන් පස්සේ අධික පුලිය නිසා පීඩාවට පත් වෙලා මේ ගැටලුව ගැන සාකච්ඡා කරන්න ශුද්ධ මූල්‍ය ණය විඳිතයන්ගේ ජාතික ව්‍යාපාරයේ තුන්වන සමුළුව අද බැලිමඩ දීප වැතුණා. රටේ අස්සක් මුල්ලක් නැර මේ ණයවරින් පීඩාවට පත්තුණු සහෝදරියෝ සහෝදරවරු ඉන්නවා. ලංකාව පුරාම මේ වෙලාවේ ස්ථාපිත කරලා තියෙන මේ සමාගම් අපේ රටේ මිනිසුන්ගේ ජීවිත රීරි මාංශ උරාගෙන ඒ රීරි මාංශ වලින් තමන්ගේ ආදායම් වැඩි කරගන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. හැබැයි මේ සමාගම් වලට අවශ්‍ය කරන විදිහට විතරයි මේ ආණ්ඩු මැදිහත් වෙන්නේ, මේ පාලකයෝ මැදිහත් වෙන්නේ, මේ පාලකයෝ ක්‍රියාත්මක වෙන්නේ. ශුද්ධ මූල්‍ය ණයගත් අපේ රටේ සහෝදරියෝ මේ වෙලාවේ මේ ණය බේරගන්න බැරුව ජීවිතවලින් වන්දි ගෙවමින් ඉන්නවා. දැනටමත් 215කට ආසන්න ප්‍රමාණයක් සහෝදරියෝ තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවලා තියෙනවා. හැබැයි අපේ රටේ පාලකයෝ නෑසූ කන්ව ඉන්නවා. එහෙම ඉන්නේ මේ සමාගම් වලින් තමන්ගේ මඩිවලට ඕන තරම් සල්ලි හම්බ වෙන හින්දා. මේ රටේ වැඩ කරන ජනතාව විදියට, මේ රටේ දුක් විඳින මිනිස්සු විදියට අපිසතු බලය, අපිසතු ඒ නැගී සිටීමේ හැකියාව අඳුනගෙන නැකිට්ටුතින් මේ කම්පැනි කාර්යයන්ට යන්න වෙන්නේ. අර ඕගොල්ලොන්ට කියන භාෂාවෙන් කිව්වොතින් රෙදි ඇඳගෙන නෙමෙයි යන්න වෙන්නේ. අවුරුදු 75ක් තිස්සේ අපේ උර මත, අපේ මේ දෙවුර මත ණය කඳු පිටින් තියපු පාලකයෝ වෙනුවෙන් අපි තවදුරටත් බලාගෙන ඉන්නවද? ඒක තමයි අපි ඉස්සරහ තියෙන ප්‍රශ්නේ. අන්න එතෙන්දී සුත්‍ර මූල්‍ය ණය විඳිතයන්ගේ ජාතික ව්‍යාපාරයේ විදියට අපි කියනවා ගෙවන්න බෑ, ගෙවන්නේ නෑ, මේ ණය කපා හරින දුරු මේ අරගලේ අපි අත්හරින්නෙත් නෑ කියලා. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.